Hey guys, welcome back. ඔබට මතක ඇති මම පහුගිය වීඩියෝ මාලාව ඉදිරිපත් කළේ සරල වර්තමාන කාලයේ පාඩමක්. ඒකෝර ඒකේ සම්පූර්ණ කරගන්න බැරුව ගියා. මොකද හේතුව ඒක බොහොම දිග පාඩමක්. එතකොට මම මේ වීඩියෝ එකෙන් මම පුහුණු වීමට අවශ්‍ය කරන්නා වූ උදාහරණ කීපයක් සපයනවා. ඔබට මතක ඇති මම අවසානට ඉදිරිපත් කර ඒක වචන උදාහරණයකුත් බහුවචනෙන් යුක්ත උදාහරණයකුත් මේකෙදි මම කරන්නේ ඔබට තව උදාහරණ කීපයක් දෙනවා පුරුදු පුහුණු වෙන්න. මම ඔබට කිව්වා මතක ඇති CR පතක් අරගෙන උදාහරණ ලියා ගන්න කියලා. මේකේ පුළුවන් ඔබට මේ උදාහරණ ටිකත් මේ පොතේම එකතු කරගන්න. එකතු කරගෙන ඔබට පුළුවන් මේක මම දීලා තියෙන විදිහ අනුව ඔබට වැටහෙනවා ඇති ඉංග්‍රීසි වාක්‍ය දීලා තියෙනවා. ඉතින් affirmative වාක්‍යයක් දෙනවා. ඊට පස්සේ ඒකේ question form එක negative form එක negative interrogative form එක ඒතර what දාලා who දාලා when දාලා වාක්‍ය තරණ විදිහ මම ඔබට කියලා දුන්නා පහුගිය පාඩමේ මේකේ ඒකේ දිගුවක් විදිහට තමයි මම ඉදිරිපත් කරලා තියෙන්නේ මේක තමයි වැදගත්ම කොටස ඔබට තියෙන්නේ පුහුණු වෙන්න හොඳටම මොකද හුඟක් ඒවා පාඩමක් කියලා දීලා ඉතින් නැවැත්තුවට ඒක මදි මේ පාඩමේදී ඔබට පුළුවන්කම තියෙනවා තවදුරටත් ඒ කරගත්තා වූ සරලවත්වන් කාලේ පාඩම නැවත ප්‍රගුණ කරගන්න කතා කරන මට්ටමන කම මේක ප්‍රගුණ කරන්න පුළුවන් මේකේ තියෙන රහස වෙන දෙයක් නෙමේ මේ කතා කිරීමේ රහස තමයි භාවිතේ භාවිතාවෙන් තොරව මේ කතා කරන්න කවදාවත් හම්බෙන්නේ නැහැ ඒනම් මම නැවත නැවත කියනවා පුහුණු වෙන්න එක දිගට පුහුණු වන්න නැවත නැවත පුහුණු වන්න මේකේ වෙන දෙයක් නැහැ මොකද ව්‍යාකරණ අපිට පුළුවන්කම තියෙනවා හැමතැනින්ම ඉගෙන ගන්න व्याकरण अप्लीकर ओर तरह पासुकान तीन गुरु इन विविध पोत्ती अंतर्जाल जाल पासुकान तीन हेब ई थिंक पुहुन नमदिता काल खोपम पासुकान तीन इंग्लिश कथा पीटी मैं नए अभी मम पुलुहतरा ओबो युकान पुहुन बेतट इंग्लिश दंडवा व्याकरण दंडवा हेब ताम पुहुन मधी मगे विश्वास විස්තර ප්‍රවණනේ ඒක මම ප්‍රත්‍යක්ෂයෙන්ම දන්න දෙයක් මොකද පුහුණු වීමෙන් තොරව ඔබත් පිළිගන්නවා ඇති එහෙම භාෂාවක් ඉගෙන ගන්න එක වෙන්නේ නැහැ හරි අපි බලමු වැඩි කතා නැතුව අපි පටන් ගමු වැඩේ පළවෙනි උදාහරණය තමයි we like swimming අපි පිහිනන්න කැමති එතකොට ප්‍රශ්නයක් අහන්න කොහොමද අපි පිහිනන්න කැමතිද ඔබ ඒක පුරව ගන්න ඔබ ඒක ඉංග්‍රීසි උත්තර දෙයා ගන්න අපි පිහිනන්න කැමති නැහැ දෙවෙනි අපි පිහිනන්න කැමති නැහැ එහෙම කොහොමද කියන්නේ අපි පිහිනන්න කැමති නැද්ද එහෙමත් අහන්න පුළුවන් ඔන්න දැන් සම්පූර්ණයි we like swimming කියන එක ගත්තා එකක් හඳුවා අපි පිහිනන්න කැමතිද හරි දෙවෙනි එක අපි පිහිනන්න කැමති නැහැ හරි තුන්වෙනි එක අපි පිහිනන්න කැමති නැද්ද හරි එතකොට ඒක ඉවරයි දැන් තව ප්‍රශ්නයක් හදනවා මෙන්න මෙහෙම ඇයි අපි පිහිනන්න කැමති ඇයි අපි පිහිනන්න කැමති why do we like swimming why do we like swimming ඇයි අපි පිහිනන්න කැමති තව එකක් අදන්න පුළුවන් ඇයි අපි පිහිනන්න කැමති නැත්තේ why don't we like swimming why don't we like swimming තව අහන්න පුළුවන් කවද්ද අපි පිහිනන්න කැමති එතකොට when දාන්න පුළුවන් කවද්ද වගේ අදහස ගන්න when දානවා when do we like swimming when do we like swimming කවද්ද අපි පිහිනන්න කැමති කවද්ද අපි පිහිනන්න කැමති නැත්තේ when don't we like swimming when don't we like swimming තව එකක් ගන්න පුළුවන් කා එක්කද අපි පිහිනන්න කැමති with whom do we like swimming with whom Do we like swimming? අපි කායකද පිහිනන්න කැමති. තවයක් අහන්න පුළුවන් නේද? අපි කායකද පිහිනන්න කැමති නැත්තේ. With whom don't we like swimming? With whom don't we like swimming? ඔන්න දෙවෙනි උදාහරණය පෙන්නුවා. අපි තව උදාහරණයක් ගමු. You play golf. ඔබ golf ක්‍රීඩා කරනවා. You play golf. ඔබ golf ක්‍රීඩා කරනවා. අපි මේක ප්‍රශ්න හදන්නේ කොහමද? ඔයා golf ක්‍රීඩා කරනවද? ඔයා golf ක්‍රීඩා කරනවද? Do you play golf? හරි. ඊළඟට අහන්න පුළුවන් ඔබ golf ක්‍රීඩා කරන්නේ නැහැ. You
don't play golf. You don't play golf. තවරේ නැත යන අර්ථයේ ප්‍රශ්න අහන්න පුළුවන්. ඔයා golf ක්‍රීඩා කරන්නේ නැද්ද? Don't you play golf? Don't you play golf? Then ඔන්න අපි when හරි why හරි දාලා අහනවා. අපි why දාලා අහමුකෝ. ඇයි ඔයා golf ක්‍රීඩා කරන්නේ? Why do you play golf? Why do you play golf? ඇයි ඔයා golf ක්‍රීඩා කරන්නේ නැත්තේ? Why don't you play golf? Why don't you play golf? කවත් ඔයා සාමාන්‍යයෙන් golf ක්‍රීඩා කරන්නේ? When do you usually play golf? When do you usually play golf? කොහොමද අන්න usually කියන පදේ අපි දානවා. කියන්නේ ක්‍රියා විශේෂණ. ඒක adverb එක. සාමාන්‍යයෙන් ඔයා කවද්ද golf ක්‍රීඩා කරන්නේ? When do you usually play golf? කවද්ද ඔයා කොහොමදවත් golf ක්‍රීඩා කරන්නේ නැත්තේ? එහෙමත් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. කවද්දා කොහොමදවත් golf ක්‍රීඩා කරන්නේ නැත්තේ? අපි තව ගමු. කායකද ඔයා golf ක්‍රීඩා කරන්නේ? කායකද ඔයා golf ක්‍රීඩා කරන්නේ? කායකද නම් කොහොමද අහන්නේ? With whom? එහෙනම් ඔබ ඒක ඔබ දැන් දන්නවා ඒක උත්තරය හදන්න පුළුවන්. හොඳ තව උදාහරණයක් ගමු. මේ ඒක වචන උදාහරණයක්. Everyone knows the truth. Everyone knows the truth. Everyone කියන්නේ ඒක වචනයයි. ඒක වචන නම් ඒක ක්‍රියාව තියන්න ඕන ඒක වචනේ. එතකොට everyone know එක knows කරලයි දාන්න වෙන්නේ. Know එකට s එකක් දාලා knows විදිහට තමයි ඒක ඒක වචනයෙන් හරවන්න ඕන. Everyone knows the truth. හැමෝම සත්‍ය දන්නවා. ප්‍රශ්නයක් හදමු. ඔක්කොමලා ඇත්ත දන්නවද? Does everyone know the truth? Does everyone know the truth? අන්න එහෙම අහන්න පුළුවන්. මම මේක වේගින් කරන්නම්. ඔබට පුළුවන්කම තියෙනවා මේ අකරන්න ඇත්තටම. බොහොම ලේසි. දැන් ඔබ ඉස් දන්නවනේ. ඔක්කොමලා ඇත්ත දන්නේ නැහැ. කොහොමද හරවන්නේ? ඔක්කොමලා ඇත්ත දන්නේ නැහැ. හරි. මේක හරවගන්න. ඔක්කොමලා ඇත්ත දන්නේ නැද්ද? ඔක්කොමලා ඇත්ත දන්නේ නැද්ද? කොහොමද ඔක්කොමලා ඇත්ත දන්නේ? කොහොමද? How? කොහොමද ඔක්කොමලා ඇත්ත දන්නේ? හරි. අපිට ඒක ඉදලා යන්න අමාරුයි. You do the right thing. You do the right thing. ඔබ හරි දේ කරනවා. You do the right thing. පස්සේ උදාහරණෙ. බලමු. ඔයා කරන්නේ හරි දේද? ඔයා කරන්නේ හරි දේද? කොහොමද කියන්නේ? හොඳයි. ඔයා කරන්නේ හරි දේ නෙමෙයි. ඔයා කරන්නේ හරි දේ නෙමෙයි. කොහොමද කියන්නේ? හරි. හොඳයි. ඔයා කරන්නේ හරි දේ නෙමෙයිද? ඔයා කරන්නේ හරි දේ නෙමෙයිද? කොහොමද කියන්නේ? හරි. ඒකට උඩ පුළුවන්. ඇයි ඔයා හරි දේ කරන්නේ? ඇයි ඔයා හරි දේ කරන්නේ? කොහොමද කියන්නේ? ඇයි ඔයා හරි දේ කරන්නේ? හරි. ඇයි ඔයා හරි දේ කරන්නේ නැත්තේ? ඇයි ඔයා හරි දේ කරන්නේ නැත්තේ? ඇයි ඔයා නිවැරදි දේ කරන්නේ නැත්තේ? කොහොමද කියන්නේ? බොහොම හොඳයි. හරිනේ එක. Das smokes a pack of cigarettes a day. Das smokes a pack of cigarettes a day. දාස දවසකට සිගරට් පැකට් එකක් බොනවා. දාස smokes a pack of cigarettes a day. A pack of cigarettes a day. සිගරට් පැකට් වල කියන්නේ a pack of cigarettes. A pack of cigarettes. දවසකට නම් a day. එහෙමනම් කොහොමද කියන්නේ? දාස දවසකට පැකට් එකක්ම දුම් බොනවා. එහෙමයි ඉන්න ඕන තරම් පැකට් එක නෙමෙයි දෙක තුන බුණා ඉන්නවා ඇති. එතකොට අපි ඒක උදාහරණ ගන්නවා. කොහොමද කියන්නේ? දාස smokes a pack of cigarettes a day. හරි. දාස දවසකට සිගරට් පැකට් එකක් බොනවද? දාස දවසකට සිගරට් පැකට් එකක් බොනවද? කොහොමද කියන්නේ? හරි. හොඳයි. දෙවෙනි එක. ඒකම හදනවා අපි. දාස දවසකට සිගරට් පැකට් එකක් බොන්නේ නැහැ. දාස දවසට සිගරට් පැකට් එකක්වත් බොන්නේ නැහැ. හොඳයි. දාස දවසට සිගරට් පැකට් එකක් බොන්නේ නැද්ද?
දවස දවසකට සිගරට් පැටයක් බොන්නේ නැද්ද? හරි. ඇයි දවස දුම් බොන්නේ? මේ ප්‍රශ්න ගොඩ උත්තර සපයන්නේ. ඇයි දවස දුම් බොන්නේ? හොඳයි. ඇයි දවස දුම් බොන්නේ නැත්තේ? දැන් ඔක්කොම බොනවා දුම්. ඇයි දවස දුම් බොන්නේ නැත්තේ? මට කියන්නකො. ආ කොහොමද ඒක හරවන්නේ? හරි කොහොමදයි. දවස දවස සිගරට් පැට කීයක් බොනවද? කොච්චරද නම් ගන්න වෙන්නේ? How many? How many packs of cigarettes? කොපමණ දවස් දවසට සිගරට් පැකට් බොනවද? A pack of cigarette කියන්නේ සිගරට් පැකට් එකක්. Packs of cigarettes කියන්නේ cigarette packet. හරි, ඒක ගලපන විදිහ ඔබ දාගන්න. කායක දවස් සිගරට් බොන්නේ. එක දාස සිගරට් බොන්නේ. හොඳයි, හයවෙනි උදාහරණ ඉවරයි. අපි බලමු හතවෙනි උදාහරණයට. You go to candy on Monday. ඔයා නුවර යනවා සඳුදා. ඔයා සඳ නුවර යනවා. ඔයා සඳ නුවර යනවද? කොහොමද කියන්නේ? ඔයා සඳ නුවර යනවද? දෙවෙනි එක. ඔයා සඳ නුවර යන්නේ නැහැ. ඔයා සඳ නුවර යන්නේ නැහැ. ඊළඟට ඔයා සඳුදා නුවර යන්නේ නැද්ද? ඔයා සඳුදා නුවර යන්නේ නැද්ද? ඇයි ඔයා සඳුදා නුවර යන්නේ? ඇයි ඔයා සඳුදා නුවර යන්නේ? ආයෙත් බලන්න. ඇයි ඔයා සඳුදා නුවර යන්නේ නැත්තේ? ඇයි ඔයා සඳුදා නුවර යන්නේ නැත්තේ? ඔයා සාමාන්‍යයෙන් කායකද නුවර යන්නේ? ඔයා සාමාන්‍යයෙන් කායකද නුවර යන්නේ? ඒක කොහොමද කියන්නේ? හරි. ඔයා කවද්ද නුවර යන්නේ? මේ වෙලාවල අහන්න පුළුවන්. ඔයා කවද්ද නුවර යන්නේ? ලයි හත්වෙනි උදාහරණෙත් අපි ගත්තා. දැන් අටවෙනි උදාහරණ යමු. අපි එහෙම උදාහරණයක් ගමු. The last bus arrives at 8 p.m. okay, the last bus arrives at 8 p.m. එහෙමත් පුළුවන්. The last bus arrives at 8 p.m. අවසාන බස් එක ලඟවන්නේ අටටද? කොහොමද ඒක හදන්නේ? අවසාන බස් එක එන්නේ ළඟාවෙන 8ටද? අවසාන බස් එක 8ට ළඟාවෙන්නේ නැහැ. එහෙනම් කොහොමද කියන්නේ? අවසාන බස් එක 8ට ළඟාවෙන්නේ නැහැ. තුන්වෙනි එක අවසාන බස් එක 8ට ළඟාවෙන්නේ නැද්ද? අවසාන බස් එක 8ට ළඟාවෙන්නේ නැද්ද? එහෙමත් අහන්න පුළුවන් නේ. අවසාන බස් එක ළඟාවෙන්නේ කීයටද? කීයටද නම් අපිට අහන්න පුළුවන් at what time? කවදාවත් අවසාන බස් එක 8ට ළඟාවෙන්නේ නැහැ. එහෙමත් කියන්න පුළුවන්. කවදාවත් කියන දස ගන්න පුළුවන් නෙවදාලා. ඒකත් ඇඩ්වර්බ් එකක්. නෙවදාලා පුළුවන්. ඔබ හදන්න දැන් මේ දන්නා මේ සිද්ධාන්තේ එකම දේ තියෙන්නේ. පුහුණු විතරයි නැත්තේ. අවසාන බස් එක 8ට ළඟාවන්නේ නැහැ කොහොමදවත්. අවසාන බස් එක 8ට ළඟාවන්නේ නැහැ කොහොමදවත්. හරි. එහෙමනම් නවවෙනි උදාහරණයත් ගමුකෝ. All of you eat Indian food. වලා ඔක්කොම ඉන්දියානු කෑම කනවා. දැන් මම වේගෙන් අහන්නම්. කොහොමද කියන්නේ? වලා ඔක්කොම ඉන්දියා කෑම කනවද? ඉක්මනට හදන්න. වලා ඔක්කොම ඉන්දියාවේ කෑම කනවද? හරි. වලා ඔක්කොම ඉන්දියා කෑම කන්නේ නැහැ. වලා ඔක්කොම ඉන්දියා කෑම කන්නේ නැහැ. වලා ඔක්කොම ඉන්දියානු කෑම කන්නේ නැද්ද? වලා ඔක්කොම ඉන්දියානු කෑම කන්නේ නැද්ද? ඇයි වලා ඔක්කොම ඉන්දියන් ඇයි වලා ඔක්කොම අය ඉන්දියානු කෑම කන්නේ? ඇයි ඔයාලා ඔක්කොම ඉන්දියානු කෑම කන්නේ? ඇයි ඔයාලා ඔක්කොම ඉන්දියානු කෑම නොකන්නේ? ඇයි ඔයාලා ඔක්කොම ඉන්දියානු කෑම නොකන්නේ? කවදාද ඔයාලා ඉන්දියානු කෑම කන්නේ? ළමයිලා හැම ඉන්දියානු කෑම කන්නේ කවද්ද? සමහර රයිස් සමුදල් කනවා, සමහර ඉන්දියානු කෑම අඟහරු කනවා. එහෙම ඒ අදහසින් මම අහන්නේ. කවදාද ඔයාලා ඉන්දියානු කෑම කන්නේ? කෑම කන්නේ. කවදාද ඔයාලා ඉන්දියානු කෑම නොකන්නේ? එහෙම තාන්න පුළුවන්. දැන් බලන්න සරල වර්තමාන කාලෙන් මේ සාමාන්‍ය කතා කරන දේවල් ටිකක් තියෙනවා. හැබැයි හිර වෙනව නේද? ඒ හිර වෙන්නේ මොකද? හැබැයි හිමීට නිමාඩු පාඩුව ඔබට වාක්‍ය ගොතා ගන්න පුළුවන්. පොතක් අරන් පෑනක් අරන් මේක හිමීට කල්පනා කරලා ගොතා ගන්න පුළුවන්. හැබැයි ඉතින් මේක මේ කන්වර්සේෂන් එකේදී අන්න එකට එන්නේ නැහැ. ඒකට මේ කටයි හොඳට මොලේ මේ සම්බන්ධතාවය හොඳට හුරු කරලා තියෙන්න ඕන. හොඳට හුරු ගන්න ඕන. ඒ වගේ ප්‍රැක්ටිස් කරන්න, නැවත ප්‍රැක්ටිස් කරන්න, නැවත ප්‍රැක්ටිස් කරන්න. හරි. මෙන්න තව දෙයක් තියෙනවා ඔබට කියන්න. ඔය මේ
ක්‍රියාපද කිහිපයක් තියෙනවා ඒවා පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ කන් මේ සරල වර්තමාන කාලය සමග විතරයි විශේෂ අවස්ථාවල හැර සාමාන්‍යයෙන් මේ දැන් love hate think feel believe need want see hear understand ඔන්න ඔය වගේ ක්‍රියාපද ටිකක් තියෙනවා මම ආය කියන්නම් love එතකොට hate love එකේ විරුද්ධ පද hate love කියන්නේ ආදරය කරනවා වගේ දැන් ආදරය කරන එක පින්නන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ ඒක ඇවිල්ලා මන මානසික දෙයක් එතකොට ඒක පින්නන්න බෑ ඒ හින්දා ඒ වගේ දේවල් අපි පාවිච්චි කරන්නේ සරල වර්තමාන කාලයෙන් දැන් අපි අපි රටට ආදරේ නම් we love ශ්‍රී ලංකා එතකොට අපි we are loving ශ්‍රී ලංකා කියන්නේ එහෙම කන්ටිනියස් ෆෝම් එකේ දාන්නේ නැහැ සාමාන්‍යයෙන් ඒක ඒකයි මම කියන්න ඕන මේ ප්‍රසෙන්ට් ටෙන්ස් වල විතරයි මේක යොදන්නේ මම කියන්නේ විශේෂ අවස්ථා තියෙනවා ඒක පසුව දාරමු සාමාන්‍යයෙන් love කියන වචනේ love කියන ක්‍රියාපදේ hate think හිතනවා feel ඒකත් මානසික දෙයක් නම් ඒත් feel කියන එකත් අපිට දාන්න වෙන්නේ සරල වර්තමාන කාලයේ විතරයි believe believe කියන එකත් අපිට විශ්වාස කරනවා කියන අදහසින් මොකද්ද මේ කියන්නේ අපිට පෙන්වන්න පුළුවන් එකක් නෙමෙයි දැන් මම විශ්වාස කරනවා කියන එක පෙන්වන්න බෑ කාටවත් එතකොට ඒකත් continuous form වල දාන්නේ නෑ සාමාන්‍යයෙන් සරල වර්තමාන කාලයෙන් තමයි යොදන්නේ තව තියෙනවා need මට අවශ්‍යයි කියන එකත් එහෙම දෙයක් want need එකත් want එකත් සාමාන්‍යයෙන් එකලඟ යන ක්‍රියාපද දෙකක් අවශ්‍යයි කියන අදහසින් see see කියන දකින්නවා hear ඇහෙනවා understand තේරුම් ගන්නවා ඔන්න ඔය ක්‍රියාපද කිහිපයක් තියෙනවා තව තියෙනවා ඔබ මට ආදරෙයිද do you love me do you love me ඔබට ආදරෙයිද i believe you මම ඔබව විශ්වාස කරනවා i believe you i think he's right i think he's right මම හිතනවා ඔහු හරි කියලා i am thinking he's right කියන්න බෑ i think he's right මම හිතනවා ඔහු හරි කියලා I feel hungry මට බඩගිනින දැනෙනවා I am feeling hungry එහෙම දාන්නේ නැහැ සමහරවිට I feel hungry she hates me ඇය මට වෛර කරනවා she hates me ඇය මට වෛර කරනවා I need your help I need your help මට මගේ උදව් අවශ්‍යයි I want something මට යමක් ඕන I see and hear I see and hear මට පේනවා ඇහෙනවා I see and hear. I understand you. මට ඔබව තේරෙනවා. I understand you. මට ඔබව තේරෙනවා. එතකොට තව තියෙනවා මෙන්න මේ සරල වර්තමාන කාලයේ. يعني the present the simple present කතා කරද්දී විශේෂ යෙදුම් ටිකක් තියෙනවා මේ I suggest ක්‍රියාපදයක් I suggest එක වාක්‍යයක් ගොතන්න පුළුවන්. I agree. I agree. යමක එකඟ වෙනවා I agree I acknowledge I acknowledge යමක් පිළිගන්නවා වැරදි දෙයක් වගේ දෙයක් පිළිගන්නවා I apologize I apologize I apologize කියන්නේ සමාව අරදිනවා වගේ මම ඔබගෙන් සමාව අරදිනවා I apologize ඒවත් එක්ක තව වාක්‍ය බදින්න පුළුවන් මම කියන්නේ මුල I suggest I agree I acknowledge I apologize I recommend I believe I realize hari meke tava diguwak mama idiri digenawa danata oba menne me udahana 10ak mama sapewa e udahana 10 oba aadasata aragena oba thawa waakya nirmanaya karanna nirmanaya karala me sarala vartamana kaale ithama hondata grahane karaganna utsaha karanna මේ ක්‍රම ඔස්සේ ගියොත් ස්ථිරවම ඔබට පුළුවන්කම තියෙනවා ඊළඟ ටෙන්ස් එකත් මේ විදිහටම ගිහිල්ලා වල්ල ගන්න මම ටෙන්ස් ටිකත් ඉදපත් කරනවා ඒ අතරතුර වාක්‍ය සෙන්ටෙන්ස් පැටර්න්ස් ඉදපත් කරන්න යනවා මගේ අදහස තියෙනවා පුවත්පත් යම් පුවත්පතකින් ප්‍රසිද්ධ ඉංග්‍රීසි පුවත්පතකින් අරගෙන උපුටන යන දක්වලා ඒවල තියෙනවා වචන ටිකක් ඔබට කියලා දෙලා වචන මාලාව වැඩි කරගෙන මේ අදහසකුත් තියෙනවා ඒක මායක රැඳි සිටින්න ඔබ මගේ channel subscribe කරලා නැත්නම් subscribe කරන්න ඒ වගේම notification all bell එක ඔබන්න එතකොට පුළුවන් ඔබට
वीडियो मम निकुत कर सनी वीडियो बलान इन वोट शुभ दास नैत वीडियो हमने नाम बाय बाय।